සියත වොයිස් ඔෆ් ඒෂියා තරගයට මං ඉදිරිපත් වුණේ මගේ පුංචි කාලේ ඉඳලම තියෙන ගායන හැකියාව නිසා. ඒ තුළින් මගේ දක්ෂතාවය පෙන්නුම් කරන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් තිබ්බා. ඒ වගේම පාසල් යන කාලේ ඉඳලා මං සංගීතය හැදෑරුවා ආචාර්ය ප්‍රේම්සිරි කේමදාස මාස්ටර් යටතේ කටහඬ පුහුණුව හදාරලා තියෙනවා. මම විශ්වාස කරනවා තවදුරටත් මේ තරගය තුළින් මගේ ගායන හැකියාවෙන් ඉදිරියට යන්න ශක්තිය මට ලැබෙයි කියලා. ගායන ගැන මම මුලින්ම විමසනවා නෙළු අධිකාරි මහත්මයාගෙන්. අමාරු ගීතයක් ගත්තේ. හැබැයි ගත්තු ගීතයට ලොකු සාධාරණයක් කරයි කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා රුවනීගේ කටහඬ බොහොම හොඳ ස්ථාවර හොඳ රේන්ජ් එකක් තියෙන එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් කටහඬක් කියලා. මම හිතන්නේ අය ගත්තු තෝරාගත්තු ගීතය තුළ අද දවසේ ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක් කරා ගායනීන්. මං ඔබට සුබ පතනවා. හේෂාන් ගමගේ මහත්මයා. රුවනි, ස්ටඩි සිංගිං ටැලන්ට් එකක් වාට තියෙනවා. ගායකෙක්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කියන අපි හිතමු එකම ගායනාව 10 පාරක් ඇහුවා කියලා. ගොඩක් ගායකයෝ චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එහෙම කෙනෙක් කියලා. ඔයා චේන්ජ් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි කිව්වේ ස්ටඩි කියලා. එතකොට ඒ අදහස් ප්‍රකාශනය කරන තුළ අදහස් ප්‍රකාශනයේදී කියන්නේ ගීතේ කොම්පොසිෂන් එක ඇතුළ තව ඔයා එළියට රිලැක්ස් වෙන්න ඕනේ.
ස්ටඩි කියන්නේ ඇඟ ස්ටඩි කරගන්න ස්ටිෆ් කරගන්න එපා. තව ඔයා ඕපන් වෙන්න ඕන. තව ඔයා අදහස් ප්‍රකාශ කරන්න ඕන. ඔයාට දැන් ඔයාගේ ভাইබ්‍රේෂන්ස් අපේ ভাইබ්‍රේෂන්ස් එක්ක බලනකොට ඔයාට දැනෙන සතුටක් තියෙනව නේද? ඒ සතුට මට දැනෙන. ජය වේවා. නීල් වර්ණකුල සූර්ය මහත්මයා. මෙතෙක් අද දිනින් දා අප තරම් කරා මම දැනන්නේ ඔබ තමයි. හොඳම පිචින් ඔයාගේ. ඒ වගේම ඔයා කෙරෙහි ලොකු විශ්වාසයෙන් ගීත ගායනා කරපුවාද නම් මම දන්නවා ඔයා දන්නවා ඔයා දක්ෂයි කියලා. ඒකින්ද ඔයාගේ ගීත ගායනයේදී දී විශේෂත්වයක් පෙන්වුම් කරනවා. හොඳ ස්ථාවර තැනක ඉන්නවා. මම හිතනවා ගොඩක් ඉදිරියටයි කියලා සුභපතන ඔයාට. Thank you sir. රෝණියඹට සුභපතනවා අවසන් 24 දින අතර ගී ගන්න ශක්තිය ලැබෙන්න කියලා.